Hello guys, I think I born killer pilikanna Kadiya gaming YouTube channel ekata. I think ogala kalin episode balu naththak ewat aniwaryen baanna. I think adu me ogala ekathu vela inne Minecraft survival guide e 8 weni episode ekata. I think mata hemadaama episode anke mataka nathuwa yanawa man dannae eyai kiyala. Man waradak kala. හරි මම ඒ වරද හැදුවා. හරි ඉතින් ගයිස් අද මට ඕනේ උනේ මයින් ෂාෆ්ට් එක. ඔයගොල්ලෝ කලින් එපිසෝඩ් එකේදී මම කිව්වා මයින් ෂාෆ්ට් කියලා මම වෙනමම කතා කරන්න ඕනේ කියලා. ඉතින් අද මම හිතුවා මම යන්න ඕනේ මයින් ෂාෆ්ට් එකට කියලා. හරිද? මම ළඟ කෝල් නැහැ. ඉතින් මම මේ ලී ටික් ගන්නවා. හරිද? ඊට පස්සේ මට ස්ටික් ඕන වුණොත් කියලා මේ ස්ටික් ටික මම ගන්නවා. හරිද? ඊට පස්සේ මට ඕනේ වෙනවා අත මෙන්න මේ sugar cane ටික හිටවන්න ඕනේ. මොකද ඉස්සරහා වැඩ වලට මම ඔයාලන්ට කිව්වා enchantment වැඩ තියනවා කියලා. අපිට ඉතින් enchantment වැඩ කරන්න නම් මට ඕනේ වෙනවා sugar cane. ඉතින් sugar cane මල් ළඟ දැන් තියෙන්නේ පහයි. ඉතින් ওই පහ මදි. ඇත්තටම කිව්වොත් පහ මදි. හරිද? ඉතින් මම දැන් යන්නේ sugar cane හිටවන්න. ඉතින් sugar cane හිටවන්න කලින් මට ඔයාලන්ට එක දෙයක් කියන්න ඕනේ. මොකද දැන් මල්ලංග ඕගල් බැලුවොත් එක වතුර බකට්ටයක් තියෙනවා. මම අර පල්ලෙහාටම යන්න ඕනේ ආයි වතුර බකට්ටයක් ගන්න. මොකද මේක මන් දැම්මොත් මම අර පල්ලෙහාටම යන්න ඕනේ වතුර බකට්ටයක් ගන්න. ඉතින් ඕගලන්ට පුළුවන් ඉන්ෆිනිට් වෝටර් සෝස් එකක් හදාගන්න. ඒ කියන්නේ ඉවර වෙන්නේ නැති වෝටර් සෝස් එකක් හදාගන්න. මෙන්න මේ විදිහට බ්ලොක්ස් හතරක් තියෙන කොටුවක් මෙව කරලා මෙන්න මේ විදිහට එක කොනකින් එක වතුර බකට්ටයක් දාලා අනිත් කොනින් මෙන්න මේ විදිහට අනිත් වතුර බකට්ටයක් දැම්මම ඕගලන්ට මෙන්න මේ විදිහට ඉන්ෆිනිට් වෝටර් සෝස් එකක් හැදෙනවා. මේ විදිහට මම මේක කියලා ටක් ගල දාලා එන්නම්. හරිද? ඊට මෙන්න මේ විදිහට ඕගලන්ට ඒකෙන් ඕන තරම් වතුර ගත්තා. ඒක හරිද? එහෙමත් නැත්නම් ඕගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට බ්ලොක්ස් තුනක එකක් කපලා මෙන්න මෙතෙන්ටයි වතුර බකට් දැම්මම ඕගලන්ට මෙන්න මේ මැද එක ඉන්ෆිනිට්. හරිද? හැබැයි ඕගල මේ කොනේ එක ගත්තොත් ආයෙ එක ඉන්ෆිනිට් නැති වෙනවා. ඕගලන්ට පේනවා මේ විදිහට ගලයි යන ඉෆෙක්ට් එකක් තියන්නේ. ඒක ඉන්ෆිනිට් නෑ. ඕගලන්ට මෙන්න මේ මැද එකෙන් ඕන තරම් වතුර ගත්තා. හරි. ඉතින් මම මේක වහන්නම්. දැන් මට ඕනේ මෙන්න මේ පැත්තේ මගේ sugar cane ටික වවන්න. ඉතින් sugar cane ඕගලන්ට වැවුව හැගේ මෙන්න මේ විදිහට එක වතුර බකට්ටයක් දැම්මොත් ඕගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට හතරක් ඒක වටේ වවන්න. හරිද? ඔන්න ඔය විදිහට හතරක් පැල කරන්න පුළුවන් වතුර නැතුව බෑ. ඔයගලන්ට මේ sugar cane පැල කරන්න පුළුවන් dirt උඩ නිකන් grass උඩ ඊට පස්සේ වැලි උඩ. අන්න අර වැලි තියෙන්නේ මල් ළඟ බයින කිවුල එක තිබ්බ නේද? මේ තියෙන spike glass එක නේ. spike glass අන්න අර වැලි උඩ පුළුවන් අර තියෙන අතන හැදිලා ඔය එතන නම් තියෙන්නේ මේව උඩ නැත්නම් gravel උඩත් පුළුවන් දුකද මට හරියට ඒක මතක නැහැ. ඉතින් අද මම මේක හිටවන්න යන්නේ මෙන්න මේ විදිහට. හරිද? මෙන්න මේ විදිහට ලොකු පේලියක් කපන් ගිහිල්ලා මෙන්න මේ විදිහට නෑ අපි ඔහොමනේ මේ ඔහොමනේ 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 පඩයි 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 ඔහොමනේ මම ඒක මෙහෙම කරන්න කෝටි කරන මම මෙන්න මෙහෙම කරන්න. හරිද? මම මෙන්න මේ ගෙදර තියෙන්නේ ඔන්න ඔය ගෙදර වටේට මේක කපයි යන්නම්. හරිද? එතකොට මට වතුර ටික පේන්නේ නෑනේ. හරිද? ඔන්න ඔහොම ගෙදර වටේට ඔක් කපන් ගිහිල්ලා මං එතනින් වතුර දාගෙන යන්නම්. දැන් මල් ළඟ මෙන්න මෙතන ඉන්ෆිනිට් වෝටර් සෝස් එකක් තියෙන හින්දා මට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මම මෙන්න මේ විදිහට දැම්මා. දැන් ඔයගලන්ට වෙනවා මං කලින් දැම්මේ මෙතනින්. මම මෙතනින් දැම්මොත් මෙන්න මේ બ્લોක් එක ඉන්ෆිනිට් වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න ඔය විදිහට මං දාගෙන යන්නම්. එතකොට මට එතනින් වතුර තියෙනවානේ. හරි නේද? ඔව් හරි නේ. දැන් මම මෙන්න මේ ටික වැහුවොත් මොකද්ද ගිනි ගන්නේ? නෑ නෑ මගේ චිමිනි එකේ සද්දනේ. මම මෙන්න මේ ටික වැහුවොත් මට දැන් ඔයගොල්ලෝ පේන වතුර පේන්නේ නෑ. නමුත් මට මෙතන ඒක හිටෙව්වා. හරිද? නිකන් ඔයගොල්ලෝ රයිට් ක්ලික් කරාට ඔයගලන්ට දැන් ඇහෙනවා. නිකන් රයිට් ක්ලික් කරාට ඔයාලට මේක හිටවන්න බෑ. මෙන්න මේ විදිහට වතුර ඒරියා එකක් තියෙනවා. හරි. ඉතින් අපි දැන් sugar cane ටික හිටෙව්වා. අපි දැන් යමු අපේ මයින් ෂාෆ්ට් එකට. මම ඉස්සෙල්ලා මගේ පත්තලට යන්න ඕනේ. ඊට පස්සේ මයින් ෂාෆ්ට් එකට යන්න ඕනේ. මයින් ෂාෆ්ට් එක කිව්වම මම මෙහෙම කියනකො දැන් මම පතලන්නේ තියෙන එක මම සිංහලට හැරෙවෝ. මට හැමතිස්සෙම කියවෙන්නේ ඉංග්‍රීසි නම. හරියට මොකද ඉංග්‍රීසිත් එක්ක ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් මම ගේම් එක මේ ඉස්සර මම ඉංග්‍රීසියෙන් ගේම් ප්ලේස් ගෙනාවා. ඒකත් එක්ක මට හැමතිස්සෙම කියවෙන්නම ඉංග්‍රීසි වචනේ. හරියද? ඉතින් මයින් ෂාෆ්ට් එක කියන්නේ අපි මම මෙහෙම කියන එකත් නියම් පතලක් වගේ තමයි. හරියද? පරණ පතලක් කියලා හිතන්න පරණ පතලක් වගේ එකක් තමයි ඒකත්. ඉතින් අපි ඒකට දැයියන් මෙහෙම ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා ආ කෝල් ටිකක් හොයන් යන්න ඕනේ. නැත්තම් මං අනාතයි. ආ මේ තියෙන කෝල් නම් මං ක්‍රාෆ්ටින් ටේබල් එක මාත් එක්ක ගෙනවනේ. දැන් ඕගලන්ට පේනවා මට මම කෝල් හම්බුණානේ. යන් තමයි කෝල් නැතුව නම් මං හින දුකක් විඳි. හරිද? අපි මේ මං ඉස්සරහට ඕගලන්ට මේ එපිසෝඩ් එකකදී නැතුව
මම තනියෙන් මයිනින් වලට කියලා මම කෝල් එකතු කර ගන්න ඕනේ. මොකද එපිසෝඩ් එකකදී මෙහෙම කරන්න ගියොත් මට කවදාවත් කෝල් ගන්න වෙන්නේ නැහැ. හරි, එතන කෝල් ටිකක් තිබ්බා නිකන් අර මොකද්දක වගේ. ඒකෙන් කොච්චරක් හදා ගන්න පුළුවන් ඊද? ආ බෑ, ඒත් මදි, ඔය මදි, ඔය ටෝච් මදි. හරිද, මේ පැත්තට ගිහිල්ලා බලමු තව කෝල් හොයා ගන්න පුළුවන් ඊද කියලා. මෙතන අයන්නම් තියෙනවා, අයන්නම් ඕනේ මල් ළඟ. දැන් අයන් නැති පදමට තියෙනවා. හරිද, මේ පැත්තට යමු බලන්න අපි. හරි, මෙතනින් පල්ලෙහා ගියා කියන්නේ බින්දුවෙන් පල්ලෙහා ගියා කියන්නේ කෝල් ආයේ හොයන්න හම්බෙන්නේ නැහැ. බලමු මේ පැත්තෙන් උඩට යන්න බෙයිද කියලායි. කාගේවත් සද්දයක්වත්. මේ පැත්තේ ගුහාවක් තියෙනවා. මේ ස්කෙල්ටන් ලගේ සද්දාව ගැන ඔයගලන්ට පේනවා. මේ මගේ චැට් එකේ ස්කෙල්ටන් ලගේ සද්ද එනවා කියලා. ඔය සද්ද ආවා කියන්නේ අනිවාර්යෙන් මේ කොහේ හරි මේකක් තියෙනවා. මෙහෙද? දැන් ළඟයි වගේ. කෝප උඩත් දන්නේ. ඊගා යටත් වගේ තේරෙනා මේ පැත්තේ තමයි ඉන්නේ මෙහෙ. ඔව් මේ පැත්තේනේ. අම්මට සිරිමින්න ඩයමන්ඩ් හම්බුණා. සිරාවට මං අච්චර හොයලත් මට එකපාරට හම්බුනේ මේ. මේක මාරවඩන්. මෙන්න ඩයමන්ඩ් සිරාවට. ඒක මරුවා ඒක හම්බයක්. ෆෝන් එකේ Google Assistant පිස්සු නටන්න පටන් ගත්තනේ. හරි, ඉතින් මට ඩයමන්ඩ් එතනින් හතරක් හම්බුණා. ඊට අමතර මෙන්න මෙතනින් තමයි හොඳම දේ හම්බුනේ. මේ මොකද්ද? ඕගොල්ලෝ මම කලින් එපිසෝඩ් එක අර මම ලෂ් කේව් එකට ගිය එපිසෝඩ් එක බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා මේ මොකද්ද කියලා. මේක ඇවිල්ලා ඩන්ජන් එකක්. මේක මම හිතන්නේ ස්කෙල්ටන් ඩන්ජන් එකක්. ඒකන මෙච්චර ස්කෙල්ටන් ලා ඉන්නේ. මම බෝයකෙන් තිබ්බ පළවෙනි වතාව. ඉතින් ඒ ස්කෙල්ටන්ලා ඒ විදිහට ගහ ගන්නවා. හරිද? ඒ කියන්නේ ඒකලන්ට ඒකලෝ ඒකලෝ ගහ ගන්නවා. හරිද? ඕ මන් දැන් මෙතන යනවා. මෙතන යනවා. මෙතන යනවා. I'm out. ඔන්න බලා ගන්න. ඒකලන්ට ඒකලෝ ගහ ගන්නවා ටිකකින්. හරි? එයාට අරය තිබ්බ ගමන් ඒකලන්ට ඒකලෝ ගහ ගන්නවා. ස්කෙල්ටන්ලගේ වැඩක් තමයි ඒක. ඒකලන්ට ඒකලන්ට ගහ ගන්නවා. සොම්බීස්ලත් එහෙමයි. ඒකලන්ට ඒකලන්ට ගහ ගන්නවා. දැක්කනේ? මට ආයි මුකුත් කරන්න දෙයක් නැහැ. මට ෂීල්ඩ් එක දාන් ඉන්න විතරයි තියෙන්නේ. අඩේ මේක මරුමක්. ගෙදර ළඟට මේකක් තියෙනවා ස්පෝනර් එකක්. මට XP ෆාම් එකක් හදුවා කි ඉස්සරහට. ඒක මරු හොයාගත් එක. එක්ස්කියුස් මී, මං හොයන් ආවේ කෝල්. හරිද? හම්බුනේ වෙන දෙයක්. මියුසික් ඩිස්ක් එකක් තියෙනවා, රෙස්ටෝන් තියෙනවා, ගන් පවුඩර් තියෙනවා. අපි ටික හැමම තියමු. මට කෝල් නැද්ද හොයාගන්න? මෙන්න මෙතන ලැප්ස් වගේක් තියෙනවා. අද මයිනින් ට්‍රිප් එක නෙමෙයි, ඔයි මම මයින් ෂාෆ්ට් එකට යන්න ඕනේ. පල්ලෙහාට ගිහිල්ලා නම් වැඩක් නැහැ. කොහෙත්ම කෝල් හම්බෙන්නේ නැහැ. අම්මට මේ පල්ලෙහා ගුහාවක් තියෙනවා තව. මෙහෙ තව යනවා මේක. මෙහෙට ගියාට වැඩක් නැහැ කියලාත් මම දන්නවා. මොකද කෝල් හම්බෙන්නේ නැහැ මට මෙහෙට ගියා කියලා. හරිද? නිකම්ම මගේ අතේ තියෙන ටෝච් ටිකක් නාස්ති වෙනවා විතරයි. ආ යුඩට කියලා බලමු. කෝල් නැහැ නේ අප්පා හොයාගන්න. මං හිතේ මේ හොඳ ගුහාවක් ඇති කියලා. හැබැයි එහෙක මේ මේක ඊට වඩා හොඳයි. ගුහාවට වඩා නම් පොඩ්ඩක් මේ හරියට ගිහිල්ලා බලමු. මම හිතුවේ මට කවදාවත් කෝල් වලට මේ විදිහට ස්ට්‍රිප් මයින් කරන්න වෙයි කියලා. මොකද ඉස්සර මේ අපි ලෙවල් 12 දින ස්ට්‍රිප් මයින් කරන්න ගියන් ඩයමන්ඩ් හොයාගන්න යන ලෙවල් 12 දි. හරිද? හිතන්නකෝ ඉතින් අර වගේ පත ටනල් ගැහුවට පස්සේ මේ අනිවාර්යෙන් කෝල් හම්බෙනවනේ. දැන් අපි මේ ඩයමන්ඩ් හොයන්න ලෙවල් රින 50 ගානකට යන්න ඕන නිසා මේ රින දැන් රින බින්දුවෙන් පස්සේ කෝල් හැදෙන්නේ නැහැ. එතකොට කෝල් හොයන්නත් වෙනම ස්ට්‍රිප් මයින් ගහන්න වෙනවා. නැත්ත යන්න ඕනේ කේව්වක් හොයාගෙන. පතරංග කේව්වක් හොයාගත්තා නම් කෝල් හොයාගත්ත එක. ඒකත් මේ ඒ කේව් එකත් වෙන්න ඕනේ බින්දුවෙන් උඩ. හරිද? ඔන්න ඔකයි දැන් ප්‍රශ්න. මේ 1.18 එකෙන් ආ ප්‍රශ්නේ. කෝල් හොයන්න යන්න ඕනේ පට්ට උඩකට. A few moments later. හරිද? මේදී මගේ ඇඟටම වැටුණා කෙලින්ම. අනේද කියන්නේ හොඳ ස්කිල්ට.
අපට සිරි තොමට හිල් කරනවාද මෙන්න මෙතනත් ස්කෙල්ටන් ස්පෝන් එකක් අද නම් අද මම මේ මයින් ෂාෆ්ට් කියන්නේ නෙමෙයි කරන්න ඕන ස්පෝනර්ස් ගැන මං කරන්න ආව එක දෙයක් මට හම්බෙන්නේ තව දේවල් ගොඩක් හරි ඉතින් ස්පෝනර්ස් ගැන කතා කරොත් අපිට තියෙන්නේ මූලිකව තියෙන්නේ zombi spawners තියෙනවා ඒ කියන්නේ මං කියන්නේ Minecraft Java edition එකේ original Minecraft එක. හරිද නැත්තම් mods දැම්මම ඔයගලන්ට pig spawners, sheep spawners, cow spawners ඕන spawn එකක් ගතේද? සාමාන්‍ය game එකේ තියෙනවා අපිට skeleton spawners, it was a zombie spawners, ඊට පස්සේ wither නෑ. මොකද්ද මේ blaze spawners, ඒවා nether එකට අයිති වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ අනිත් spawn එක මොකද්ද? මේ පොඩි පොඩි ජාතියක් ඉන්න මට ඔහුගේ නම මතක නැහැ අන්නේ පොඩි ජාතිය ස්පෝන් එක. ඉතින් මේක ඇස්සේ golden apple එකක් තියෙනවා. මේක ඇස්සේ තියෙනවා enchanted golden apple එකක්. ඉතින් මේක හරිම මේ rare. ඒ කියන්නේ මේක හොයාගන්න නැහැ. මේක පට්ටම අමාරුයි මේ මේ enchanted golden apple එකක් හොයාගන්න කෙනේ. ඒක හොයාගන්න නම් අනිවාර්යෙන්ම ඔයාට මේක හදන්න බෑ. ඕගලන්ට golden apple එක craft කරගත්තා. ඒක හරිද? crafting table එකට දාලා golden apple එක හදාගත්තා. නමුත් enchanted golden apple එක ඕගලන්ට හදන්න බෑ. ඒක ඕගල මෙන්න මේ වගේ chest වලින්ම තමයි හොයාගන්න වෙන්නේ. හරිද? ඒ කියන්නේ chest වලින් නැත්තම් desert temple වලින් ඒ වගේ තැන් වලින් තමයි ඕගලන්ට මේක හොයන්න වෙන්නේ. මම මෙතනත් coordinates එක ගන්නම්. ඉතින් මං ආවේ මේ call හොයාගෙන. දැන් මෙතනත් call නැද්ද කියන්නේ? කෝල් නැතුව නම් අනිත් ඔක්කොම දේවල් ටික තියෙනවා. අන්න තියෙනවා කෝල්. මම ස්ලොට් දාගෙන ඉන්න විදිය වෙනස් වෙලා මට මේ එබෙන්න වෙන දෙයක්. මම පුරුදු මෙන්න මේ විදියට තියාගෙන ස්ලොට් ටික. ඉතින් අද අපිට හම්බුණා ස්කෙල්ටන් ස්පෝනර්ස් දෙකක්. මීට කලින් අපිට හම්බුණා zombie spawner. හරිද? ඔයගොල්ලෝ මගේ අර ලෂ් කේව් එකට ගියේ එක. මට ඒකේ නම මතක නැහැ. එපිසෝඩ් 3 වෙන්න ඕනේ. අන්න ඒකේ ඔයගොල්ලෝ බැලුවා නම් අන්තිම හරියේදී මං හොයාගත්ත zombie spawner එකක්. ඉතින් ඒක බලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ එපිසෝඩ් එකත් බලන්න. ඉතින් මේ එපිසෝඩ් එකෙත් තමයි මං හොයාගත්තේ zombie spawner එක. මේ තියෙන හොඳ කේව්ව. පත සයිස් කේව්වක් තියෙනවා. කෝලුත් තියෙනවා. මට මේ කේව් එකේ දුකද අර zombie කෑ ගන්න එක ඇහුන්නේ. දැන් නම් අපිට මේ ටෝච් ඇති මේකට යන්න. මොකේද මේ අපේ මයින් ෂාෆ්ට් එක යනවා. නමුත් දැන් මගේ අරමුණ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ අද එපිසෝඩ් එක මොකක් කියලා නම් ගන්නද කියලා. හරි. අන්න අර යටට මං ගිහින් තියෙනවා. ටෝච් එකක් ගහලා තියෙන්නේ. මම මෙහෙ ඔක්කොම ගිහිල්ලා තියෙනවා. මෙහෙ තව නැද්ද අප්ප කෝල් හොයාගන්න. මට දැන් මයින් ෂාෆ්ට් එකට ගියොත් මට මේ මයින් ෂාෆ්ට් එක එකතු කරගන්න දෙවල් වැඩිනේ. මේ ස්පෝන් එකයි අර ස්පෝන් එකයි එක ළඟද දාන්න නැහැ නේ තින්. මොකද ස්පෝනර්ස් එක ළඟ තිබ්බොත් අපි ඩබල් ස්පෝන් එකක් හදුව හැකියි. නෑ නෑ මේක තියෙන වෙන කොහෙවත්. හැබැයි මේ මෙතන ඉඳන්ම ටිකක් දුරයි නේ. හැබැයි ටිකක් දුරයි. මේක නෑනේ වටනා ගියන දෙයක්. හරි අපිට ඉතින් මේ ටෝච් ටික ඇති නිසා මං හිතනවා ඇති කියලා. හරිද? අද මාත්‍රකාවත් මගේ මේක නෙමෙයිනේ. අද මාත්‍රකාවත් වෙන දෙයක් නිසා මං යනවා දැන් අපේ මාත්‍රකාව. මොකද්ද? මයින් ෂාෆ්ට් ගැන කතා කරන්න මයින් ෂාෆ්ට් එකට යන්න ඕනේ. ආයෙ වගේම තමයි ඕගොල්ලෝ මේ වගේ මයින් ෂාෆ්ට් එකකට එනවා නම්
ඕගලන්ට එච්චර කියන්නේ ඕගොල්ලෝ මයින්ක්‍රාෆ්ට් තාම අලුතෙන් නම් ප්ලේ කරන්න මේ වගේ මයින්ෂාෆ්ට් එකට එනවා නම් අනිවාර්යෙන් গোল্ডන් ඇපල් අරන් එන්න එන්චාන්ටඩ් ඒවා ඕනේ නිකන් গোল্ডන් ඇපල් අනිවාර්යෙන් අරන් එන්න ඒක ඕගලගේ හොබ්බා එකේ තියාගන්න ඊට අමතර පුළුවන් නම් මිල්ක් ඒ කියන්නේ හරකෙක්ගේ මිල්ක් අපිට ගන්න පුළුවන් යන්නේ මිල්ක් අරන් එන්න මොකද මේක ඉන්න අපිට KU ස්පයිඩර්ස්ලා කියලා జాතියක් ඒ KU ස්පයිඩර්ස්ලාගෙන් ඒකලෝ අපිට ගැහුවොත් අපිව පොයිසන් වෙනවා ඒ පොයිසන් අපිට දෙතුන් දෙනෙක් වට වෙලා ගැහුවොත් අපි කෙලින්ම මැරෙනවා හරි දැන් ඒක නිසා ඕගොල්ලෝ මේ වගේ තැනකට එනවා නම් අනිවාර්යෙන්ම අරගෙන එන්න ඕනේ දෙයක් තමයි මිල්ක් හරි গোল্ডන් ඇපල් කියලා. මොකද গোল্ডන් ඇපල් එක එක්කෙන් ඕගලන්ට පේරෙන්ට් ටිකක් අමාරු වෙයි. සාමාන්‍යයෙන් গোল্ডන් ඇපල් එක මිල්ක් එකට වඩා හොඳයි. හැබැයි ඕගලන්ට গোল্ডන් ඇපල් නැත්තම් ඕගලෝ හොයාගෙන එන්න වෙනවා මේ මිල්ක් ටිකක්වත් අඩුම තරමේ. හරිද? গোল্ডන් ඇපල් හදන්න පුළුවන් ඕගලන්ට මම හදන විදිහ හැබැයි කියලාත් නැහැ නේ තාම. හරි අපි මේක උඩට යන් গোল্ডන් ඇපල් ඔයගලන්ට හදාගත්ත හැකි ක්‍රාෆ්ටින් ටේබල් එකේ මම එක දැන් කියලා දෙන්නම් හරිද මොකද දැන් මේකට එනවා නම් ඔයගලන්ට গোল্ডන් ඇපල් ඕන කියලා මම හදන විදිහ කියලා දුන්න නැතුවම කැඩත වැඩනේ ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතනින් ඇපල් ගෙඩියක් නෝමල් ඇපල් ගෙඩිය රතු පාට ඇපල් ගෙඩියක් මේක වටේට දාලා මම දැන් සර්ච් කරන්න හරිනේ මෙතන මෙන්න මේ විදිහට රතු පාට ඇපල් ගෙඩියක් මැදට දාලා මෙන්න මේ গোল্ড ඉන්ගට් වලින් වට කරාම ඔයගලන්ට গোল্ডන් ඇපල් එක හදා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට গোল্ডන් ඇපල් හදාගෙන මේකට එනවා නම් එන්න නැත්නම් එන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. මොකද ඔය කියන ඔයගොල්ලෝ මයින්ක්‍රාෆ්ට් වලට අලුත් කෙනෙක් නම් හරිද? මයින්ක්‍රාෆ්ට් ගහලා ගහලා පදන් වෙච්ච එකෙක් නම් ආවට අවුලක් නෑ. මේ මොකද මයින්ක්‍රාෆ්ට් වලට අලුත් ආයට එක පාට එක පුරුදු නෑනේ. මේක නම් මේ පතරංග කේව්වක් ඈ. හරි ආපු ප්‍රාණ ආපු ප්‍රාණ ඩයිමන්ඩ් ආම එක හදාගත්ත හිඳයි මම මෙච්චර වෙලා සර්වයිව් වෙලා ඉන්නේ නැත්තම් මේ වැදුනේ ඊතල වලින් මට ලොකු ඩැමේජ් එකක් එනවා ඉතින් මෙන්න මේ විදිහට මයින්ෂාෆ්ට් ඉස්සර නම් මේ විදිහට මේ කේව් වලට මයින්ෂාෆ්ට් ගිහිලා තිබුණා මයින්ෂාෆ්ට් කියන්නේ පට්ට අස්සක තියෙන දෙයක් ඉතින් ඒ දැන් මයින්ෂාෆ්ට් මේ විදිහට ඇතුළට අම්මට සිර අතන කේව් ස්පයිඩර් ස්පෝනර් එක අන්න අතන තියෙන කේව් ස්පයිඩර් ස්පෝනර්යක් ඉතින් මේ කේව් ස්පයිඩර් ස්පෝනර්ස් එක ඔයගොල්ලෝ පරිස්සමෙන් ගහ ගන්න ඕනේ ඔය හරියට හරි දැන් නම් මං ඉවරයි ඈ හරියට හරි ඉතින් කේව් මෙන්න මේ විදිහට ඕගලංග පොයිසන් වෙනවා තප්පර ගානකට තප්පර 20කට විතර හැබැයි ඔක ලොකු ඩැමේජ් එකක් කරනවා හරියට කැම ආරං වෙන්න ඕනේ ඕගොල්ලෝ গোল্ডන් ඇපල් එක දැන් මම පාවිච්චි කරගත්ත ඒක නිසා කමක් නැහැ හැබැයි මම ඒක ලයිට් අප් කරා දැන් නම් ස්පෝන් වෙන්නේ නැහැ උන් කේව් ස්පයිඩර්ස්ලා ඔයගොල්ලෝ උඩකට ගියත් ඒගොල්ලන්ට මේ ඔයගොල්ලන් උඩට මෙන්න පුළුවන් ඒගොල්ලන්ට හරිද ඒකයි මේ අවුල තියෙන්නේ කුපරන් මොනවද යද්දෝ ඉපලයන්කො අන්න එහෙම යකෝව දෙයක්ම වෙන්නේ නැහැ මෙන්න ඩයිමන්ඩ්ස් තියෙනවා මම ඩයමන්ඩ්ස් හොයන එපිසෝඩ් එකේ ඩයමන්ඩ්ස් හම්බෙන්නේ නැහැ. හැබැයි ඩයමන්ඩ්ස් හොයන්නේ නැති එපිසෝඩ් වලදී ඩයමන්ඩ් හම්බෙනවා. මේ මෙතනක් තියෙනවා. ඩයමන්ඩ් දෙකයි එතනින්. මයින්ෂාෆ්ට් දම් පට්ට ලස්සනයි, පට්ට ලස්සනයි, පට්ට ලොකුයි ඩයමන්ඩ් තියෙනවා. මම ඩයමන්ඩ් හොයන එපිසෝඩ් එකේදී මට ඩයමන්ඩ් හම්බෙන්නේ නැහැ. සිරාවට මට වං ඕන්න ඕකත් කියන්න හිටියේ නමුත් හරි කමක් නෑ අපි ටක් ගාලා මෙතනින් ගමු මේ වැඩේ ඕගොල්ලෝ ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් ඉතින් ටක් ගාලා මම මේ ටික ගන්නම් බෑකප් ප්ලෑන් එක දැන් ටක් ගාලා බ්ලොක්ස් ඕනේ මට ඊට පස්සේ ওই ඒ ටික මේ ඩිස්පෝන් වෙන්න කලින්ම යන්න ඕනේ හරිද ඉතින් ෂීල්ඩ් එකක් ගන්න ලී තියනවනේ මල් ළඟ ලී ගන්න හරිද ෂීල්ඩ් එක හදා ගන්න අයන් ඉන්ගට් එක ගන්න ෂීල්ඩ් එක හදා ගන්න ෂීල්ඩ් එක දා ගන්න දැන් යන්න
ටක් ගාලා යන්න ඕනේ මොකද නැත්නම් අපේ අයිටම් ටික ඩිස්පෝන් වෙනවා අයිටම් ටික ඩිස්පෝන් වුණා කියන එකයි අයිටම් ටික නැති වෙනවා අයිටම් ටික නැති වුණා කියන්නේ මට කෙල වෙනවා ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට එතනට යන්න ඕනේ මෙන්න මේකයි ඔයගලන්ට බෑකප් ප්ලෑන් එකක් තියාගන්න ඕනේ වෙන්නේ දැන් මල් ළඟ වතුර බකට් එකක් නැහැ මම කොහේ යනවද මන්ද මෙහි මෙතනින් පැනනොත් නම් මම මැරෙනවා අඩේ 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 මගේ අයිටම් ටික නම් ඩිස්පෝන් වෙන්න එපා කුචීතයි ක්‍රීපර් කෙනෙක් උඩින් නම් වැටලා මම්මලා ලෑයම් මට උඹ ගණන් ගන්න වෙලාවක් නෑ පයිමු නනපං ටක්කල යනවා නැත්තම් කියලා වෙනවා නැති වින්නම කියලා වෙනවා ක්‍රීප එතන පිපුරුヒින්ද මගේ අයිටම් ටික පුපුරලා දාන්න ඇත ඒ කියන්නේ බ්ලා ඒ කියන්නේ එතන පිපුරුමක් නෙවුනේ හරිද ඔයි පිපුරුම් වෙන වෙලාවේ මං ක්‍රීප ක්‍රීපත් එක්කම මම මලපු මැරුණු හිඳ ඒක වෙන්න විදියක් නැහැ හැබැයි සාමාන්‍ය ක්‍රීපර්ස්ලා දෙන්නේ කොහොමද නෝ එක වෙලාවන් පිපුරුවා කියලා එක ක්‍රීප කෙනෙක්ට මම මැරුණොත් අනිත් ක්‍රීපට මගේ අයිටම් ටික අනිවාර්යයෙන්ම මෙවා වෙනවා මම මේ පැත්තෙන් දිගේ ඒකවත් මතක නැන්ද හරි හරි මේ ළඟ තමයි මේ ළඟ තමයි මේ දිගේ චෙස් ප්ලේට් එක දෙන්න ප්ලීස් thank you ටෝච් එක දෙන්න ටෝච් දෙකයි දෙන්න හරි හරි දැන් මගේ අයිටම් මොනවද නැති වුනේ කියලා අපි ෂේප් එක බලමු හරිද මෙන්න මේ විදිහට ඕගලන් ආවරණය කරගන්න ඊට පස්සේ ටෝච් එක ගහගන්න ඊට පස්සේ බලන්න මම මේ ටික දාන්නම් බිමට මේ ටික ගන්නම් මගේ සෝඩ් එක තියෙනවා ලොකු දෙයක් මම එච්චරයි නේ ඩයිමන්ඩ් වලින් අරන් ගියේ දැන් මගේ ඩයිමන්ඩ් ටික තියෙනවා මම මයින් කරපු ඒවා අනිත් ටූල් නම් නැති උනට කවන්න මට ඩයිමන්ඩ් ටික යෝන උනේ හරි කමන්නේ කොහමද මම ඉතින් සර්වයිවල් සීරීස් එකේදී ওই වගේ දේවල් අනිවාර්යෙන් වෙන්න පුළුවන් කියන්නේ වෙනවා ওই වගේ දෙයක් ඉතින් නැත්තම් වැඩක් නෑ හරිද මගේ තව මේ બ્લોක් එකක් තිබ්බා රහේ මේ ඒකත් මම අරගන්න මෙන්න මෙහෙ උඩින් ඉඳන් වැටුනේ අරයක ඔය ඕනෙම වෙලාවක දැන් ඌ වැටෙන්න පුළුවන් හරිද ප්ලේන් ප්ලේන් මේක හරියන්නේ උඩ ලයිට් අප් කරලා එන්න වෙනවා මට ඔන්න ඔකටයි මම බ්ලොග් ගෙනාවේ ඔය තව ක්‍රීපර් කෙනෙක් උඩ ඉන්නවා හරි ඉතින් මයින්ක්‍රාෆ්ට් සර්වයිවල් ගයිඩ් එකක් වශයෙන් මම හිතනවා මම හද ඔයගලන්ට හොඳ පාඩමක් කියලා දුන්නා ඔයගලන්ට ඒ වැඩේ වෙන්නේ නැති වෙන්න මොකද ඔයගලන්ට ඒ වැඩේ වුණා කියන්නේ ඉතින් වැඩක් නැහැ නේ හරිද මොකද ඊට පස්සේ ඔයගලන්ට ගේම් මැත් එක්කම එපා වෙනවා ආයෙ ඔයගලන්ගේ අයිටම් ටික හම්බුන්නේ නැහැ කියන්නේ හරිද ඒක නිසා මම හිතනවා අද ඔයගොල්ලෝ හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති කියලා මට වෙච්ච දේ දැකලා මට තිබ්බ හොඳම දුක කියන්නේ මං ඕක ගැන කියන්න හිටිය හරිද මේ විදිහට මේ වගේ තැනක ඉන්නවා කියන්නේ මේ අනිවාර්යෙන්ම ඔයගලන්ට මේ වැඩේ වෙන්න පුළුවන් කියලා මං කියන්න හිටපු දෙයක් මට වුණේ ඒක ඉස්සරහට අපිට ওই වැඩේ වෙන්නේ නැහැ මොකද අපි ඉස්සරහට අපේ මේ චෙස් ප්ලේට් එහෙම හොඳට මේවා කරගත්තට පස්සේ ওই වැඩේ වෙන්නේ නැහැ මොකද ඒවට හරියන විදිහට අපි එන්චාන්ට්මන්ට් දාගත්තාම මගේ පික් එක්ස් එක ගියානේ ලෙෆ්ට් උනානේ අපි ඒවට හරියන එන්චාන්ට්මන්ට් දාගත්තාම අපිට ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රීපර් කෙනෙක් කකුල් දෙක ළඟ පිපුරුවා මම පිස්සෙක් වගේ දූදුව කරන්නේ මේ මේ ටික පොඩ්ඩක් ලයිට් අප් කරගන්න හරියද නැතනම් ආයි ක්‍රීපර් කෙනෙක් මගේ ඔලුවටම පත බැවෙනවා
හරි ප්‍රෝ ප්ලේයර් මූස් මෙතන ඩයිමන්ඩ් තියෙනවා අතන ඩයිමන්ඩ් තියෙනවා මරි මරු මෙතනත් එකක් තියෙනවා මරු මේක මේ එපිසෝඩ් එක දැම්මනම් හරි මම ඩයිමන්ඩ් හොයන්න යන විදිහ ගැන අයියා පකලින් එපිසෝඩ් එකේදී මම ඩයිමන්ඩ් හොයන්න ඇවිල්ලත් මට ඩයිමන්ඩ් හරියට මේ ඕගලන්ට පෙන්න ගන්න විදිහට හම්බුනේ නැහැ හැබැයි මම ඒක දිගු ස්ට්‍රිප් මයින් ට්‍රික් එකනේ කමක් නැහැ දුකක් නැහැ මගේ අයන් ටික මට හම්බුනේ නැද්ද හම්බුණා නේ ආ මල්ලංග මට ඕන තරම් මේව නැහැ නේ හරි ඉතින් මයින් ෂාෆ්ට් එකක් තියෙන අපිට පට්ට ලොකුවට ඉස්සර මේ වගේ මයින් ෂාෆ්ට් ආවේ නැහැ මයින් ෂාෆ්ට් මේ විදිහට එලියට මේ වගේ ලොකු කේව් ඇතුළට ඇවිල්ලා තිබ්බේ නැහැ දැන් තමයි මේ පට්ට ඩීටේල් එක මේ චේන් දාලා එල්ලලා ලොකු ලොග්ස් වලින් සපෝට් එක දීලා මේ විදිහට පට්ට ලස්සනට ඉන්නේ දැන් තමයි ඉස්සර නම් මෙහෙම තිබ්බේ නැහැ හරිද දුක තමයි ඉතින් මේ හරි පොඩ්ඩක් මයින් කරලා බලමු තව ඩයිමන්ඩ් එකක් එහෙම හොයාගන්න තියෙයිද කියලා නෑ නේ හරි ඩයිමන්ඩ් 10ක් හම්බුණා ඒ ගමනෙන් අපි දැන් මේ මයින් ෂාෆ්ට් එක උඩට ගිහලා බලමු මොකද මේ මයින් ෂාෆ්ට් එක අපිට චෙස්ට් හොයා ගන්න පුළුවන් හරිද ඔය චෙස්ට් වල හොඳ ලූට් තියෙනවා මේ මෙන්න මේ මේ මං හිතන්නේ මේ ඕපන් එකේ නම් මේ හොඳ ලූට් තියෙන චෙස්ට් හම්බෙයි කියලා අපට සරි මේ ඉන්නේ සොම්බි විලේජ් එකනේ හරිද මේ සොම්බි විලේජස් ලා සාමාන්‍යයෙන් ස්පෝන් වෙනවා හරිද ඒ කියන්නේ මේ සොම්බි විලේජස් ලා සාමාන්‍යයෙන් ස්පෝන් වෙනවා මේ විදිහට සොම්බීස්ලා ස්පෝන් වෙන විදිහට ස්පෝන් වෙනවා හරිද එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් අර මං කිව්වේ මේ සොම්බීස්ලා ගිහිල්ලා විලේජස්ලාට ඇටැක් කරනවා කියලා අන්න ඒ විදිහට සොම්බි කෙනෙක් ගිහිල්ලා විලේජ් කෙනෙක්ට ගැහුවොත් ඒ විලේජ් සොම්බි කෙනෙක් විදිහට පරිවර්තනය වෙනවා හරිද තේරුණා නේද මං හිතනවා තේරුණා කියලා මොකද දැන් මට මේවා මරන්න වෙනවා ආ ඒ වගේ නේද මට ඔයගලන් තව දෙයක් කියාගෙන තියෙනවා මයින්ක්‍රාෆ්ට් කම්බැට් ඒ කියන්නේ මයින්ක්‍රාෆ්ට් එක ගහ ගන්න විදිහ ගැන කියා දෙන්න තිබ්බ හොඳම අවස්ථාව මම කියා දුන්නේ මම හිතනවා ඔයගොල්ලෝ මං ගහපු විදිය බලන් ඉන්නේ නැති කියලා නැත්නම් ඉතින් මේ වීඩියෝ එක බලන්න යන්නේ හරියද ක්‍රීපර් කෙනෙක් ඉතින් ඔයගලන්ට සොම්බි කෙනෙක්ට ලොකු ඩැමේජ් එකක් මෙහෙම මෙන්න මේ විදිහට නිකන් ඉඳගෙන ඩැමේජ් කරද්දී පොඩි ඩැමේජ් එකක් වෙන්නේ හරියද කොහිනම්ද කොවිතල විදින්නේ පස්සෙන් විදින්නේ බා මූන්ට වරින් ගොයි පිස්සෙක්ගේ පස්සෙන් ඇවිල්ලා විදින්නේ මොන කැත වැඩක්ද ඕක फेस टू फेस इनकी मैं हेल्थ हर थिंग अटैक करें मैंने मे भी दीट गल मेहम करो या पोटी डैमेज नम तो स्पेस जम करना मेहम के हूँ एक लोक डैमेज खरीद सामान्य लोक डैमेज एक पोटी डैमेज अन्न दीट हो उड पेन लगा पोड ट्रई कर मुखद एक सहन लोक डैमेज उड पेन लगेना एक अर्थर विसीको अत डायमंड तीनों අනේ තරු විසික්කනා වගේ වුණා කියන්නේ ලොකු ඩැමේජ් එකක් වුණා. උඹට එන්න බෑනේ ඔය මේ පැත්තට. ඉතින් මෙන්න මේ ඉන්නේ ඕගොල්ලෝ බලන හැටි මේ ඉන්නේ මුකුද කියලා. ඒ ඉන්නේ ස්ලයිම් ලා හරිද? ඒගොල්ලන් මොබ් කෙනෙක්. ඒගොල්ලෝ අර ලොකු ඒගොල්ලන්ගේ ලොකු જાතිය හිටියොත් අපිට අනිවාර්යෙන් ගහනවා. ඉතින් ස්ලයිම් ලා අපිට ප්‍රයෝජනවත් වෙනවා ඉස්සරහදී මේ रोहिम पट उड़ी स्लाइम लिटोन इसरा वेडी इसरा पिस्टन हेमहदेना स्लाइम लेन मे स्लाइम के कोगले मेलो तो हमें मेन मे दी स्लाइम बोल खरीद मेन मे स्लाइम बोल लिट वेदगा इसरा वेदी मन टिका कलेक्टर करना इसरा वेडवेल ओन विन सर मेरे स्लाइम चांके कत्ती स्लाइम लिकांगोन स्लाइम चांके कत्ती स्लाइम लेमतन स्पोन एक वर्ल्ड डे अपने स्लाइम चंका खोयागन मे वगे ओपन एरिया इन मोन मैं स्लाइम चंका खोयागन हर अमार पियाम मे पत्ते ओपन एरिया मे गुहा तिब्बे पियाम ये पत्र बन तो चेस्ट खोयागन पुल मैं शाफ्ट तीन चेस्ट तीन मटिना कमी अरे नेम टैग वगे देवा खोयागन उतरा 1.17 වල දිනම් අපිට ඊට අමතරව මෝස් බ්ලොක් එහෙම මෝස් බ්ලොක් ග්ලෝබෙරිස් එහෙම හොයා ගන්න පුළුවන් වුණා
මයින්ක්‍රෆ්ට් එකේ මයින්ෂාෆ්ට් චෙස්ට් එකකින් හරිද නමුත් දැන් නම් අපිට ඒක ඕන වෙන්නේ නේම් ටැග් හොයාගන්න গোল্ডන් ඇපල් එන්චාන්ටඩ් গোল্ডන් ඇපල් ඒ වගේ සම් ඒ කියන්නේ පොඩි දේවල් හොයාගන්න විතරයි හරිද මේ පැත්තෙච්ච ලොකුවට නෑ ඒක මෙතන මේ ඔක්කොම එලියට් නේ මේ මයින්ෂාෆ්ට් එකේ තියෙන්නේ මොකද මයින්ෂාෆ්ට් එකේ චෙස්ට් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මයින්ෂාෆ්ට් එක ඇතුළට යන තැන් වලින් විතරයි එයා මේ විදිහට මේක ඇතුළට යන්නේ නැවතිනි අඩු කැත වැඩ කරන්න එපා ඔයි බේබි සොම්බි කෙනෙක් ඉන්නවා කොහේ හරි මේන්න බේබි සොම්බිගේ හඬ වෙනස් පොඩ්ඩක් ඒක එතකොට ඒකයි අපි මම බේබි සොම්බි හොයාගත්ත ටක් ගාලා සුපුරුදු පරිදි පරණ විදිහට අපි ටෝච් ටිකක් හදාගමු මේ විදිහ තමයි මම ඉදට ටෝච් හදාගත්තේ ඉතින් අදත් මම මේ විදිහටම ටෝච් ටිකක් හදාගන්නම් ආයෙකෙන් දා ඔයගලන් තව ටිප් එකක් දෙන්න ඕනේ. ඔයගොල්ලෝ මේ වගේ KU එකකට එනවනම් අනිවාර්යයෙන් මෙතනින් සෙටින්ග්ස් ගිහිලා වීඩියෝ සෙටින්ග්ස් ගිහිලා මේ බ්‍රයිට්නස් එක උපරිම කරගන්න. මොකද බ්‍රයිට්නස් එක ඔයගලන්ගේ අන්තිම ඇත්ත. එතකොට මුකුත් පේන්නේ නැහැ. ඔයගොල්ලෝ බ්‍රයිට්නස් එක මෙතනින් උපරිම කරගත්තොත් ඔයගලන්ට යම් කිසි ප්‍රමාණයක් පේනවා. මම හිතන්නේ ඔයගලන්ට වීඩියෝ එක බලද්දි නම් පේන්නේ නැතුව ඇති. නමුත් මට ප්ලේ කරද්දි ඒක පේනවා. ඒ කියන්නේ ප්ලේ කරද්දි තමයි ඒක වෙනස පේන්නේ වීඩියෝ එකට වඩා. මම මෙතනින් ගිහලා මේ කෝල් එක කරා මෙතනින් දාලා තව ලොග්ස් එකක් දාන්න. එවගෙන් තව ටිප් එකක් දෙන්න ඕනේ. ඔයගොල්ලෝ මෙන්න මේ මයින්ෂාෆ්ට් එකක් ඇතුලේ යද්දි මෙන්න මේ විදිහට කපා ගන්න. හරිද? එතකොට ඔයගලන්ට මෙන්න මේ පැත්ත පේනවනේ. මෙහෙම එද්දි මේ පැත්ත වෙනවා. එතකොට ක්‍රීපර් කෙනෙක් හිටියත් ඔයගලන්ට බය වෙන්න දෙන්නේ නැහැ. ඔයගලන්ට පැත්ත පේනවා. ඔයගලන්ට ඉක්මනට ආරක්ෂා වෙන්න පුළුවන්. අන්න ඒ යන ගමන් මේ පැත්ත කපන් යන්න. හරිද? එතකොට මෙහෙම හැරෙද්දිම ඔයගලන්ට පේනවා එහා පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා. නැත්නම් අර બ્લોක් එක තියෙන හින්දා ඔයගලන්ට පේන්නේ නැහැ මොනවද එහා පැත්තේ තියෙන්නේ කියලාවත්. හරි ඉතින් අද දවසේ මයින්ෂාෆ්ට් එකේ ඉතුරු වැඩ ටික ඉතුරු ටික ගවේෂණය කරන්න මම හිතනවා මේ ඇති වෙයි කියලා. ඒක නිසා මම මේ ටික දැන් අතට ගන්නම්. මට මොනවද මං අතාරින්නේ ඩර්ට් අතාරින්නේ ඩර්ට් ඕන වෙලාවක හොයාගත්ත හැකිනේ. අපි දැන් පොඩ්ඩක් මේක මේ මෙන්න මේ වගේ අතුලාන්තයක් තියෙන තරගින් හොයා ගන්න බලමු. මේ පැත්තේ නෑනේ. මෙන්න මේ පැත්තේ අතුලාන්තයක් තියෙනවායි මෙහෙත් තියෙනවා. මෙන්න මේ විදිහට යද්දි මෙන්න මේ මැදෙන් ටෝච් එක ගහලා මෙන්න මේ විදිහට වටේ කපා ගන්න. එතකොට ඔයගලන්ට පේනවා මොනවද එහා පැත්තේ වෙන්නේ කියලා. හරිද? දැන් මෙතන ක්‍රීපර් කෙනෙක් හිටියොත් ඔයගොල්ලෝ ගිය ගමන් පුපුරන. හරිද? එතකොට ඉතින් කෙල වෙනවනේ. මට කලින් උඩින් නම් පාත් වුණා වගේ මෙන්න මෙහෙම ඉඳලා ඔන්නෝම කපා ගන්න. එතකොට එහා පැත්තේ ක්‍රීපර් කෙනෙක් හරි ස්කෙල්ටන් හරි ඉන්නවා නම් පේනවා ඔයගලන්ට ටග් ගාලා. අන්න ඒක තමයි ඊළඟ ටිප් එක. ඉතින් අද දවසේ වැදගත්ම ටිප් ටික දෙනවා. ඒ වගේම තමයි අවවාදයට වඩා ආදර්ශයේ උතුම් කියනවා වගේ මං අද මලත් එක්ක. හරිද? චෙස්ට් එකක් හොයාගන්න මම මේ දඟලන්නේ ඔයගලන්ට පෙන්වන්න. චෙස්ට් එකක් හොයාගන්න නේ මේ මයින්ෂාෆ්ට් එකේ තිබ්බ එකම චෙස්ට් එකද මන්ද මට එදා හම්බුනේ. මෙන්න මෙතන ආයි ඩයමන්ඩ් තියෙනවා. අපරසිරි මම වැටුණා නේද? ආ මෙන්න තියෙනවා චෙස්ට් එක. මේ මම කලින් හොයාගත්ත චෙස්ට් එක මන්ද මන්ද එහෙම වෙන විදිහක් නෑ නේ හැබැයි. හරි කොමාරි මෙන්න මේ විදිහට ඔයගලන්ට මයින් කාට් එක චෙස්ට් එකක් හම්බෙයි. අන්නේ චෙස්ට් එකේ මේ විදිහේ රේල් හම්බෙයි. ඔව් මම මේ කලින් හොයාගත්ත එක මේ කබල් ඩීප් ස්ලේට් මෙහෙම ස්ටැක් පිටින් තියෙන නෑ සාමාන්‍ය. මේක මම කලින් හොයාගත්ත එක. මේකේ තමයි නෙම් ටැග් එක හොයාගෙන තියෙන්නේ. මම ඒක හොයාගත්තකම දුවලද කොහෙද හරිද? මේ විදිහට ලැපස් හම්බෙයි, පවර් රේල්, නිකන් රේල් ඔය වගේ ගොඩක් දේවල් හම්බෙයි. මම ස්ටැක් එකම ගන්නම් හරිද? මොකද ඒව ප්‍රයෝජනවත්. ඒක නිසා මම ඒ ටික ගන්නම්. ඉතින් ඊට අමතර මේ උඩ මම මොකක් හරි දැක්කනේ. ආ ඩයමන්ඩ් දැක්කනේ. මම ඩයමන්ඩ් දැකලා නැවතුනේ. එච්චර ඇතන් ඩයමන්ඩ් තියෙනවා. අද දවසේ ඩයමන්ඩ් 14ක් ගන්නට අපි එකතු කරන් තිනවා. ඔව් මම මෙතනින් තමයිනේ aran තියෙන්නේ. ඔව් මම මෙහෙන් තමයි aran. මොකක් හරි මේක අරගත්ත ගමන් මම දුවපු සීන් එකක් තියෙනවා. හරිද? ආයෙකෙන් තව ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මේ මෙන්න මේ වගේ මකුළු දැලක හිර වුණොත් ඔයගලගේ සෝඩ් එක අරන් ටග් ගාලයක මයින් කරන්න ඔයගලන්ට ටග් ගාලයකින් අයින් වෙන්න පුළුවන්. නැත්නම් සෝඩ් එකෙන් තමයි අපිට ඉක්මනට මයින් කරන්න පුළුවන්. පික් එක්ස් එකෙන්වත් එක්ස් එකෙන්වත් අපිට ඉක්මනට මයින් කරන්න බෑ. ඔයගලන්ට කොබ් වෙබ්ස් කියලා කියන මකුළු දැල් ඒවා ඉක්මනට ඔයගලන්ට මයින් කරලා ස්ට්‍රින්ග් ගත්ත හැකි මෙන්න මේ සෝඩ් එකෙන් මයින් කළොත්. අපි ඉතින් මේ පැත්තේ යන්නේ. හුට බේබි සොම්බි කෙනෙක් එනවා. 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 තාම නදිනවනේ. ආයෝකෙන් තමයි දැන් ඔයගොල්ලෝ දකින්නේ ඇති මම පාවිච්චි කරපු ස්ට්‍රැටජි එක. අපිට ඒකට කියන්නේ ස්ට්‍රැටජි එක වචනෙත් පැතිරෙනවා. ඉතින් මේ විදිහට
ඔයගොල්ලන්ගේ zombiesලා ඔයගොල්ලෝ පස්සේ පන්නනවා නම් tag ගාලා මේ විදිහට block දෙයක් උඩට දාගන්න. මොකද ගොඩක් zombiesලා එනවා නම් එතකොට zombiesලාට ඔයගොල්ලන්ට attack කරන්න බෑ. හැබැයි spidersලා පස්සෙන් එනවා නම් ඒ විදිහට උඩට යන්න එපා. මොකද spidersලාට ඔයගොල්ලෝ උඩට යන්න ටික ඒගොල්ලන්ට climb කරන්, ඒ කියන්නේ නැගගෙන එන්න පුළුවන් උඩට. හරිද? ඒක නිසා spidersලා එක්ක ඒ වැඩේ කරන්න එපා. නමුත් ඔයගොල්ලන්ට zombiesලා එක්ක නම් ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ගයිස් අදට මම වීඩියෝ එක මෙතනින් නවත්තන්න කියලා තමයි හිතුවේ. මොකද අද අපි ගොඩක් දේවල් හොයාගත්තා. enchanted gold නැපල් ඊට පස්සේ spawners දෙයක් හොයාගත්තා, diamond හොයාගත්තා, mineshaft එක ගොඩක් දේවල් ඉගෙන ගත්තා, අපි මැරුණා. හරි ඉතින් ගයිස් අදට මම මෙතනින් මේ වීඩියෝ නවත්තනවා. එහෙනම් අපි ගියා, සුබ දවසක්.